උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න. ආයිබෝන් නිමවන දවසේ සියලු තොරතුරු සවිස්තරාත්මකව කියන්නට සූදානම් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් ප්‍රථම නවදහනය සිරස්තල වෙත වරාය සේවකින් වැඩ වර්ජනයක් අරඹයි. පැය කිහිපයකට පසු පිරිසක් වර්ජනයෙන් ඉවත් වෙයි. තවත් පිරිසක් වර්ජනයේ මත්ද්‍රව්‍ය චාවාරම් කිරීම සම්බන්ධයෙන් සැකපිට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ තවත් නිලධාරීන් 12 දෙනෙකු අත්අඩංගුවට. සංගාගෙන් පැය 9කට අධික කාලයක් ප්‍රශ්න කරයි. හිට මහේලගෙන් ජනපති බැංකුව ගමට ගෙනියන්න හදයි. ජනපතිගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ආණ්ඩුවක් හදාගන්න අපිට 3-2ක් දෙන්න. අගමැතිගෙන් ඉල්ලීමක්. සජිත්ගේ සාර්ථක වූ ඉලක්කය. ලොවපුරා කොවිඩ් ආසාදී තීන් 1,08,00,000 ඉක්මවයි. නිරෝධායන නීති කඩුවාට නව ශ්‍රීලන්ත සෞඛ්‍ය ඇමති ඉල්ලාස්වේයි. රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් ප්‍රථම නවදහනේ දේශීය පුවත් වෙත. මෙවන විට අප වෙත විශේෂ ප්‍රවෘත්තියක් ලැබෙමින් පවතිනවා. අප ඉතා ඉක්මනින් එම ප්‍රවෘත්තිය සනාත වූ සැනින් ඔබට විශේෂ ප්‍රවෘත්තියක් ලෙස එය ගෙන එන්නට සූදානම්. කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ සමිකිරීම සඳහා ගෙන්නු ග්‍රෑන්ඩ් දොඹකර කඩිනමින් ස්ථාපිත කර යුතු බවට වන ගැටලුවක් සම්බන්ධයෙන් නිසි විසඳුමක් නොලැබීමත් සමග කොළඹ වරාය සේවකයන් අද දහවල් අකණ්ඩ වර්ජනයක් ආරම්භ කළා. අප මීට සුළු මොහොතකට පෙර මේවන විට විරෝධතාවයේ නිරත දොඹකර මත නැග සිටින විරෝධතාකරුවන් සම්බන්ධ කරගත්තා. ඔවුන් ප්‍රකාශ කර සිටියේ මීට නිසි විසඳුමක් ලැබෙන තුරු තමන් එම දොඹකර තුලින් නොබසින බවයි. කොළඹ වරායේ ඉදිකිරීමට යෝජිත ජයබහලු පර්යන්තය පස්වැනි අදියර සඳහා ගෙන්වනු ලැබූ ගැන්ට්‍රි දොඹකර තුනක් සහිත ෂෙන්හුවා 28 නෞකාව පසුකීදා නැගෙනහිර පර්යන්තයේ වෙත සේන්දු වීදි වෙනවා. එලෙස ඉක්උද්දා ගෙන්නු මෙම ගැන්ට්‍රි දොඹකර තුන කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් වෙළඳ සංගමයේ සේවකීන් ඊයේ දින විරෝධතාවයක් ආරම්භ කළා. එදී වෙළඳ සංගමයේ සේවකීන් 30 දෙනෙක් කොළඹ වරාය පරිශ්‍රයේ ගැන්ට්‍රි දොඹකරයකට නැග සිය විරෝධතාවය පළ කළේ මේ අයුරින්. වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමේ සභාපති සංජය කුමාර වැලිකම, ස්වාධීන ටග් සේවක සංගමේ සභාපති නුවන් රූපසිංහ, වරාය මුදල් කොට්ටාෂ ස්වාධීන සේවක සංගමේ ලේකම් හර්ෂණ මතුරංග මෙලෙස විරෝධතාවයට එක් වුණා. නැගෙනහිර පර්යන්ත බේරා ගැනීම සටන ශ්‍රී ලංකා වරාය අධිකාරිය අවසන් උස්ම පොද වෙනුවෙන් ජයග්‍රහණය ලැබෙනතුරු අපි සටනේ අපට ලිඛිතව ඕන. අපේ සගයෝ පල්ලෙහා ඉන්න ශ්‍රී ලංකා වරාය අධිකාරිය අනාගත වෙනු රටේ අනාගත වෙනු බාණ්ඩාගාරයේ අනාගත වෙනු මේ කාර්යයට පෙනී ඉන්නේ එක හිතින්. ඒ අනුව ඊයේ දහවල් 12ට පමණ මොවුන් තිදෙනා අඩි 187ක් උස ඇති මෙම දොඹකරට නැග විරෝධතාවය පළ කළා. මේ අතර වරායට පිවිසෙන දොරටුව ඉදිරිපිට සිට නැගෙනහිර පර්යන්තය දක්වා එහි සේවකයන් පාගමනකද නිරත වුණා. මෙම ගැටලුවට නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් කොළඹ වරාය සේවකයන් අද දහවල් වැඩ වර්ජනයක් ආරම්භ කරනු ලැබුවේ ඉන් අනතුරුවයි. ඉන්දියාව මේ පරියන්තේ ඉල්ලන්නේ මේක දියුණු කරන්න නෙමෙයි මේ චීනත් එක්ක හැප්පෙන්න. ඒක නිසා අපි කියනවා අද චීනයි ඉන්දියන් කාරය හැප්පිලා තියෙන්නේ මෙයකව මෙතෙන්ට ගෙනත් දාලා තව එකෙක්ව මෙතෙන්ට ගෙනත් දාලා ලෝක යුද්ධයක් ඇති කරන්න එපා.
කෙසේ වෙතත් අදාළ ගැටලුව සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව සේවකින් පිරිසක් වර්ජනය අවසන් කළද තවත් සේවකින් පිරිසක් වර්ජනයේ නිරත වන බවයි වරාය වෘත්තීය සමිතිය පවසන්නේ. මේ වෙනටත් කිසිදු විසඳුමක් නැහැ. අග්‍රාමාත්‍යතුමා ගරු මහින්ද රාජපක්ෂ මහත්තුමා සාකච්ඡාවක් ලබා දුන්නා අද රාත්‍රී 9ට සහ හෙට උදේ 8ට. එනිසා අපේ වෘත්තීය සමිතී නායකයෝ සියලු දෙනා තීන්දු කරා අද දවසේ වැඩ වර්ජිතව මහන්සි වෙලා කටයුතු කරපු නිසා දිගු ගමනක් යන්න තියෙන නිසා ට උදේ සාකච්ඡාවට යන්න. අපි නැවත දැනුම් දෙන තුරු කිසිදු සේවකේ වැඩ කරන්නේ. මෙවන විට අපේත විශේෂ පුවතක් ලැබී තිබෙනවා. COVID-19 ආසාදිතයෙකු පිළිබඳවයි මෙම තොරතුර. ඉන්දියාවේ සිට මෙරටට පැමිණ කොළඹ 13 ජින්දු පිටිය ප්‍රදේශයේ සිය නිවසේ දින 14ක කාලයක් ස්වයන් නිරෝධායන වෙමින් සිටි පුද්ගලයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළා. මෙම පුද්ගලයා ඉන්දියාවේ නෞකාවක සේවය කරමින් සිට පසුගිය දිනක මෙරටට පැමිණ ඇති අතර ඔහුගේ නිවසියන්ද PCR පරීක්ෂණවලට යොමු කළ බවයි සුදත් සමරවීර මහතා සියත ප්‍රවෘත්ති අංශයේ සිදු කළ විමසීමකදී සඳහන් කර සිටියේ. කෙසේ වෙතත් වෛද්‍යවරයා අවධාරණය කර සිටියේ මෙම පුද්ගලයා ස්වයන් නිරෝධානයේ වෙමින් සිටි බැවින් ඉන් බාහිර සමාජයට රෝගය පැතිර යාමේ අවස්ථාවක් නොමැති බවයි. මෙන්න එම විශේෂ ප්‍රවෘත්තිය යලිත්. ඉන්දියාවේ සිට මෙරටට පැමිණ කොළඹ 13 ජින්තු පිටිය ප්‍රදේශයේ සිය නිවසේ ස්වයන් නිරෝධායමින් සිටි පුද්ගලයෙකුට COVID-19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා අප සමග පැවසුවා. මෙම පුද්ගලයා ඉන්දියාවේ නෞකාවක සේවය කරමින් සිට පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඔහුට ඉන් අනතුරුව සිදු කළ පරීක්ෂණයකදී PCR පරීක්ෂණයකදී මෙලෙස COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. කෙසේ වෙතත් මෙම පුද්ගලයාගෙන් බාහිර සමාජයට රෝගය පැතිර යාමේ අවධානමක් නොමැති බවද වෛද්‍යවරුන් අප සමග පැවසුවා. लोकसभा क्रिकेट तरंगावली अवसन महा तरंगेदी तरंग पावादी मक्सिदु बवटवन चोदना संबंधित सिदुकेरिन विमर्शनयन संधा प्रकाश्यक लबादीमट हिटपु क्रिकेट नायक कुमार संगाकार महता अद पिरवरुए क्रीडा अमात्यांशे वेत पेमिनिया එහිදී ඒ මහතා පැය 9කට අධික කාලයක් ප්‍රකාශ ලබා දුන් අතර මේ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට හෙට දින හිටපු ක්‍රිකට් නායකයෙකු වන මහල ජයවර්ධන මහතාට ඇරයුම් කර තිබෙනවා. 2011 වසරේ ලෝක කුසලාන අවසන් ක්‍රිකට් තරගාවලියේදී තරඟ පාවාදීමක් සිදු වූ බවට වන චෝදනාව සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකයේ විසින් සිදු කරන පරීක්ෂණවලට අදාළව ප්‍රකාශයක් ලබා දීමට එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර මහතා අද පෙරවරු 9ට පමණ එම විමර්ශන ඒකකයේ වෙත පැමිණියා. නමයකට අධික කාලයක් අදාළ ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව කුමාර් සංගක්කාර මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. අද දවසේ පරීක්ෂණයට ස්ටේට්මන්ට් එකක් දෙන්න මම සහභාගී වෙන්නේ විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අපේ තියෙන වගකීමත් ඒ වගේම කරුත්ව හරිදී හරියට කරන්න ඕන හන්දා. නමුත් මම හිතන්නේ යථා කාලයේදී මේ පරීක්ෂණ අවසන් වුණාම මහින්ද ආනන්ද අලුත්ගමගේ ප්‍රකාශයන් පිළිබඳව හරි ඇත්ත නැත්ත राजकारी इनपु अपे निर्देश समग अभी नीति प्रति मनो योग नीतिपति डिपार्टमेंटे मेके तीन वरद स्वप्नांगल तीन नड़को वरण नीति अड़ता नड़को
දෙදහස් එකොළහ වසරේදී ඉන්දියාවේ වැන්කඩිය ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති ලෝක කුසලාන අවසන් ක්‍රිකට් තරගාවලියේදී තරඟ පාවාදීමක් සිදු ඇති බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා විසින් පසුකෙදා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කිරීමත් සමග ඒ සම්බන්ධයෙන් හිටපු සහ වත්මන් ක්‍රීඩා අමාත්‍යවරුන් මෙන්ම දේශපාලඥින්ද අදහස් පළ කළා. මම කරුණු කාරණා 24ක් සඳහන් කරලා තියෙනවා. මේ තරගාවලිය පරාජය වෙන්න සැක සහිත හේතු වන කාරණා 24ක්. මම ක්‍රීඩකයෝ මේකට සම්බන්ධ නැහැ කියලා පැහැදිලි කරලා තිබෙද්දිත් ඇතම් ක්‍රීඩකයන් මේ පිළිබඳව මත ප්‍රකාශ කරලා තිබ්බා. මට පෞද්ගලිකව එවැනි තරඟ පාමාදීමක් 2011 සිදු වුණා කියලා කිසිදු සාක්ෂියක් නැහැ. නමුත් මේ චෝදනාව බරපතල චෝදනාවක්. පරීක්ෂණ කරලා වැඩිකාරයට දනුවන් දෙන්න ඕනේ. හැබැයි හැම ක්‍රීඩකයම මේවට ගාවගෙන රටට අපකීර්තියක් ලැබලා දෙන්න එපා. මෙව කරන්න තිබ්බේ අවුරුදු ගානකට ඉස්සෙල්ලා කුමාර සංගක්කාරලා ලංකාවට ගෙනල් දීපු කීර්ති නාමය අද මිල කරන්න බෑ. මං කිව්වේ මිනිහෙක් අවංකව කතා කරොට ඒ මිනිහව විනාශ කරන එක මේ ලංකාවේ සංස්කෘතිය. මටත් ඒක වෙලාදී. අද අපි ඉල්ලීමක් කරනවා. ක්‍රීඩකයන්ට අද තියන්න ඉන්න එපා. ක්‍රීඩකයකට මං විශ්වාස කරනවා නාමල් රාජපක්ෂත් මාත් එක්ක මෙතන හිටගනි. ICC එක පරීක්ෂණ කරන්න ඕනේ. මේක පැත්තකින් ක්‍රිකට් ක්‍රීඩකයෝ CID එකට ගෙන්නලා පරීක්ෂණ කරන එක පිළිබඳව නම් මගේ නම් පැහැදිලි විශ්වාසයක් නැහැ. මොකද ඒක ඇත්තටම පරීක්ෂණ ඉස්සෙල්ලා කරන්න ඕනේ ICC. මේ ලංකාවේ CID එකට ක්‍රිකට් ක්‍රීඩකයෝ ගෙන්වීම තුළ අනවශ්‍ය අපකීර්තියක් අපේ ක්‍රීඩාවට සාර රටට ලැබෙන්න පුළුවන්. මේවන විට මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සඳහා හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතාගෙන් මෙන්ම එවකට ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අරවින්දද සිල්වා මහතාකෙන්ද ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකයේ විසින් ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කෙරුණා. එසේම ඊයේ දින ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතාකෙන්ද ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු වුණා. හෙරොයින් ජවාන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මද්ද්‍ර විනාශක කාර්යාංශයට අනුයුක්තව සේවය කළ තවත් නිලධාරීන් 12 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන් අද දින කොළඹ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 8 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නා. पोलिस मद्रव्य नाशक कार्यांशे विशेष එම මෙහෙයුම් වලදී පසුගිය 25 සහ 26 යන දෙදින තුල එලෙස හෙරොයින් ජාවාරම් සිදු කිරීම සම්බන්ධයෙන් නිලධාරීන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙනුණා. මේට අමතරව පුද්ගලයන් දෙදෙනෙකුද මේ සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන ඔවුන් රඳවා තබා ප්‍රශ්න කිරීමද ආරම්භ කළ අතර EOS යමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කණ්ඩායම් තුනක් මෙම දූෂිත නිලධාරීන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් දියත් කළා. එහි ප්‍රතිපලයක් ලෙස මෙම හෙරොයින් ජාවාරම් සිදු කළ බවට සැකපිට පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ තවත් නිලධාරීන් 12 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වුණා. අත්අඩංගුවටගත් පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයට අනුයුක්තව සේවය කළ නිලධාරීන් 12 දෙනා අද දින කොළඹ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර ඔවුන් රඳවා තබා ප්‍රශ්න කිරීමට අවසර ඉල්ලා සිටි අතර කොළඹ මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ නිලධාරීන් ලබන 8 වනදා තෙක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නා. මෙතර බූස්ස බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා යොදවා ඇති පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් බන්ධනාගාරය තුල හදිසි සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබුණා. එෙහිදී සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන කංජිපාණි ඉම්රාන් රඳවා සිටින අංක 3 සිරමැදිරිය පරීක්ෂා කිරීමේදී එහි තිබී ඇන්ඩ්‍රොයිඩ් වර්ගයේ දුරකථනයක් චාර්ජරයක් සහ සිම්පත් 4ක් සොයාගෙන තිබෙනවා. ඉහත අත්අඩංගුවටගත් උපකරණ පොලිස් විශේෂ කාර්ය බලකායේ විසින් වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහර දීමට කටයුතු කර තිබෙනවා. දිගින් දිගටම සිදු කරන සෝදිසි මෙහෙයුම් අතරතුර හෝමාගම කැන්දලන්ද ප්‍රදේශයේදී තවත් අවි ආයුධ තොගයක් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අලියම සමත් වුණා. පසුකිය 29 වනදා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් හෝමාගම පිටිපන ප්‍රදේශයේ ගොඩනැගිල්ලක සකපා තිබියදී T56 වර්ගයේ ගිනි අවි 11ක් හා T81 වර්ගයේ ගිනි අවියක් සොයාගනු ලැබුවේ මෙරට පාතාල කල්ලියක් සතු විශාලතම අවි ආයුධ තොගය ලෙසයි. එහිදී සැකකරුවන් දෙදෙනෙකු අතරංගුටගත් අතර ඔවුන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පහර දෙනු ලැබුවා.
එලෙස අත්අඩංගු කොටගත් එක් සැකකරුවෙකු වන පොට්ට කපිලි නැමැත්තා මාතර ස්වර්ණාභරණ වෙළඳ සැලක් කොල්ලකෑම හා පොලිස් නිලධාරියෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙක්. අනෙක් සැකකරු අදාළ ගොඩනැගිල්ලේ හිමිකරු වන අතර ඔහුගේ බිරිඳ හා එම ගොඩනැගිල්ලේ සේවය කළ සේවකීන් 8 දෙනෙකුද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මේ අතර අදාළ ගොඩනැගිල්ලේ හිමිකරු විසින් අනියම් සම්බන්ධතාවයක් පැවැත්වූ බවට සැකකරන කාන්තාවකගේ සිල්වස්ටන් වත්ත හතරවන පටුමග පිටිපන උතුර හෝමාගම පිහිටි නිවස රාජ්‍ය බුද්ධි සේවා නිලධාරීන් විසින් ලබා දුන් තොරතුරකට අනුව ඊයේ දින හෝමාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පරීක්ෂාවට ලක් කෙරුණා. එදී එම නිවසේ රහස් කුටියක තිබී බොඩි ආමර් දෙකක් රිපීටර් ෂොට්ගන් එකක් එම සජීවී උණ්ඩ හතරක් හෑන්ඩ් ග්‍රනේඩ් හතක් හඳුනා නොගත් උණ්ඩ හතරක් හමු වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සිනරත් මහතා සඳහන් කළේ. සිදු කළ විමර්ශනයන්ට අනුව පසුගිය දා සොයාගත් ගිනි අවි 12ට අමතරව තවත් ගිනි අවි හතක් අතුරුදන්ව ඇති බවට තොරතුරු අනාවරණය වූ අතර එලෙස අතුරුදන් වූ T56 එක් ගිනි අවියක් අතුරුගිරිය ප්‍රදේශයෙන් ඊයේ රාත්‍රියේදී සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සමත් වුණා. එෙහිදී එම ගිනි අවිය සමග සැකකරුවෙකු අතරංගුවටගත් බවයි පොලිස් මාධ්‍ය කොටාශය නිවේදනය කළේ. එලෙස අත්අඩංගුවටපත් වූ ඒ වයස අවුරුදු 38ක් වූ හබරකඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. මේ අතර සැකකරුවන්ගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම වලදී තවත් තොරතුරු රැසක් අනාවරණය වී ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද අලුයම හෝමාගම කැන්දලන්ද ප්‍රදේශයේ පිහිටි නිවසක් පරීක්ෂා කරනු ලැබුවේ ඉන් අනතුරුවයි. එෙහිදී අත් බෝම්බ හතරක්, පිස්තෝල අවි එකක්, ඩෙටනේටර් දෙකක්, ගල් කටස් වර්ගයේ ගිනි අවි එකක්, රිපීටර් උණ්ඩ 10ක්, අත් විලංගු ජෝඩු එකක්, එයාර් රයිෆල් අවි එකක්, එම උණ්ඩ 600ක්, DVR ප්ලේයර් 3ක් හමු වූ බවයි පොලිස් මාධ්‍ය කොටාශය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. ආර්ථිකය සහ ජනතා අවශ්‍යතා හඳුනා ගනිමින් බැංකු සේවා ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ අද ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ වත්මන් ක්‍රියාකාරීත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සාකච්ඡාවක් පැවැත්ුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී ගම ගොඩනැගීමට නම් ග්‍රාමීය ආර්ථිකය සහ ජනතා අවශ්‍යතා හඳුනා ගනිමින් බැංකු සේවා ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී අවධාරණය කර සිටියා. පිටරටවලින් පැමිණ කර්මාන්ත ශාලා අරමුණතෙක් නොසිට අපනයන කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීම කාලීන අවශ්‍යතාවයක් බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා. කර්මාන්ත බිහිවීම පමණක් සංවර්ධනයේ නොවන බව පෙන්වා දෙන ජනාධිපතිවරයා කෘෂිකර්මාන්තය කේන්ද්‍ර කර ගනිමින් ග්‍රාමීය ව්‍යවසායකත්වය වර්ධනය කළ යුතු බව ප්‍රකාශ කළා. ග්‍රාමීය සංවර්ධන බැංකුවේ වත්මන් ක්‍රියාකාරීත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳව අවශ්‍යතා නිවැරදිව හඳුනාගෙන කෘෂිකර්මාන්තය දියුණු කිරීමෙන් ආර්ථික සංවර්ධනය අත්කර ගැනීම රජයේ අරමුණක් බවත් ඒ සඳහා ආර්ථිකයේ ගොඩනගන ආකාරය පහළ සිට බැලීමේ වැදගත්කමද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. සම්ප්‍රදායට සීමා නොවි ගොවීන් නිෂ්පාදනයට දිරිගන්වමින් ක්‍රියාකිරීම ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ වගකීමක් බව ජනාධිපතිවරයා සඳහන් කළා. කෘෂි භෝග අනයනයට ඉඩ නොතබා උදු කුරක්කන් මුන් ඇතුළු ධාන්‍ය වගා දිරිගැන්වීමේ අවශ්‍යතාවයද මෙහිදී අවධාරණය කෙරුණා. ඒ ඒ ප්‍රදේශයට ඉලක්ක නියම කරමින් ගොවියා දිරිගැන්වීමට අවශ්‍ය සහාය බැංකුව ගමට ගෙන යාමෙන් තම අපේක්ෂා කරන ඉලක්කය බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා. දීර්ඝකාලීනව ගෙවීමේ පදනම මත මහා පරිමාණ වශයෙන් ණයගෙන ගෙවීම පැහැර හරින අයට එරෙහිව තදින්ම ක්‍රියාත්මක කළ යුතු බව සඳහන් කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය බැංකුවලට අයවැය යුතු ණය අයකර ගැනීමේ ක්‍රමවේදයක් සැකසීමේ අවශ්‍යතාවයද මෙහිදී අවධාරණය කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ හැකි පාර්ලිමේන්තුවක් පත්කර ගැනීම සඳහා බහුතර බලයක් අවශ්‍ය වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ බද්දේකම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්. එළඹෙන මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා පවත්වනු ලබන ජනහමු මාලාවේ තවත් ජනහමුවක් බතේකම ප්‍රදේශයේදී පැවැත්ුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් जनाधिपति
දැක්ක පහුගියම පහුම පහ අගමැතිවරයා ජනාධිපතිවරයා පක්ෂ දෙකක නියෝජනය කරපු නිසා ඒ දෙදෙනා අතර ඇති වෙච්ච ගැටුම් තුල අවසානයේ රටටයි පාඩුනේ දැන් අදි ප්‍රේමදාස මාර්ගත් කියනවා මට පුළුවන් හොටා බෙදෙක වැඩලා ඉතින් මම කිව්වා මට නම් ඊට වඩා හොඳට වැඩ කරන්න පුළුවන් කියලා පාර්ලිමේන්තුව අවශ්‍යයි මනක් සම්මත කරගන්න වැඩ කරන්න මේ පාර්ලිමේන්තුව තුල ඉන්නවන දක්ෂය राजपक्ष विपक्ष ऐतन पेरिस पावतीन राज्य शक्तिमत के निमित्त उत्साह दर्शन बाबे सामग्री जनाबाले बेगे नायक साजित प्रेमदास महता पावसन बा ये यापने नल्लूर प्रदेशी पैवति जन हमुआ कटेक विमी අද යාපනයේ නල්ලූර් ප්‍රදේශයේ පැවති ජන රැලියට සහභාගී වීමට පෙර සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා තරුණින් පිරිසක් සමග පාපන්දු ක්‍රීඩාවේ නිරත වුණා. ඉන් අනතුරුවයි සජිත් ප්‍රේමදාස මහතා ජන හමුවට සහභාගී වුණේ. සමහරු විපක්ෂයේ ඉන්නවා ඒ අය මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ පවතින ආණ්ඩුවේ බලය ශක්තිමත් කරන්න දැත් ශක්තිමත් කරන්න මේ ඉන්න හැමෝම කොච්චර තමුන්නාන්සලා අතරට ආවත් ඒ අය කියනවා අපි මේ මැතිවරණයට මුහුණ දීලා අපි කොහොම හරි මන්ත්‍රීකම් අරගෙන ආණ්ඩුවට තුනින් දෙකේ බලය ලබා දෙන්නට ආණ්ඩුවට සහයෝගය දෙනවයි කියලා මම ඔබතුමන්ලට කියන්න කැමතියි සමගි ජන බල වේගය අපි ආණ්ඩුව නියෝජනය කරන කොන්ත්‍රාත්කාරයෝ නෙවෙයි මම ඔබතුමන්ලට පැහැදිලිවම කියනවා අපි ආණ්ඩුවට තුනෙන් දෙකේ කොන්ත්‍රාත්තුව ලබා දෙන දේශපාලන වහල්ලු නෙවෙයි කියන එක මම කියන්න කැමතියි හොඳට මතක තබා ගන්න අපට තිබෙන එකම දර්ශනය ජනතාව ශක්තිමත් කිරීම ජනතාව ජීවත් කරවීම යාපනයේ කිලිනොච්චි දිස්ත්‍රික්ක දෙකේ මැතිවරණ කොට්ටාස 11 කර්මාන්ත පුරවරවල ආරම්භ කරනවා රැකී රක්ෂා ලබා දෙනවා ඒ වගේම කාන්තා මූලික පවුල් වලට අපි විශේෂ වැඩසටහනක් කරනවා මයික්‍රෝ ෆයිනෑන්ස් ශුද්‍ර මූල්‍ය ණය මර උගුලට හිර වෙලා සිටින ඒ සීළු දෙනාටම අපි ආධාර කරනවා ස්වයන් රැකියා ශේෂ්ත්‍රය අපි වැඩි දියුණු කරනවා ඒ නිසා මිත්‍රවරුනි අපි මෙවර ඡන්දෙ ඉල්ලන්නේ අවංක පිරිසිදු සේවාවක් ඔබලාට ඉෂ්ට කරන්න මිත්‍රවරුනි පස්වෙනි දැන් පස්සේ තමුන්නාසලාගේ ඇස්වලට පෙනෙන කන්වලට ඇහෙන හදවතට දැනෙන දැවැන්ත සංවර්ධනයක් ලබා දෙනවා රට විකුණා හෝ ආණ්ඩුව කරගෙන යාමට වත්මන් රජය උත්සාහ ගනිමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මහින්දා පක්ෂ මහත්තයලා තමන්ට අවශ්‍ය සහගත වෙච්ච තමන්ට විවේචනයක් ගැන තමන්ගේ පැත්තෙන් වැරදීම්ද සිද්ධ වෙච්ච දේවල් ජනතාවට කියන්න අමතක කරන්නේ. තොණ්ඩමන්ගේ මල්ලගෙදර අපි තුන ආණ්ඩුවේ පැත්තෙන් වෙච්ච වැරද්දක්. ඒක බාර ගන්න තු ඒක ඒව ගණන් ගන්න එපා අමතක කරන්නේ. කරුණාම්මාන් සන්නද්ධ හමුදා ඝාතනය ගැන කරපු ප්‍රකාශය ඒක වැරදි ප්‍රකාශයක්. ඒක හෙළා දකින්න ඕනේ. ඒකට විරුද්ධ නමුත් ඒක මහින්දා මහත්තයා කියන්නේ ඒව ගණන් ගන්න එපා කියලා. ඊළඟට 2011 ලෝක උසලන් තරගාවලි ක්‍රිකට් මැච් එක පාවා දුන්නා කියලා කිව්ව කතාව රටට හානි කර කතාවක්. එතකොට ඒක හරියටම තහවුරු කරන්න ඕන. එතකොට ඒ වගේ එකක් දැන් කියන්නේ ගණන් ගන්න එපා ඔය පැත්තක තියන්න පැත්තක තියලා හටගෙන හිටන කියලා කිව්වා. මොකද්ද මේ රට? මේව රටට ආයි තියෙන්නේ. හැත්තකටත් අපි හිතනවා මහින්දා පක්ෂ මහත්තයා රට කියලා හඳුන්වන්නේ මැදමුළුන කියලා. මැදමුළුන සමාන රටද කියලා තමයි අපිට හිතෙන්නේ. ඒගොල්ලෝ රට ගැන කතා කරනකොට. රට විකුණලා හෝ ජීවත් වෙන්න ආණ්ඩු කරගෙන තමයි කල්පනා කරමින් ඉන්නේ. දැන් අපි දන්නවා මේ වෙනකොට කොටපරජ පක්ෂ මහත්තයලා ප්‍රමුඛ ආණ්ඩුව මේ මොහොතේ අපේ ලෝකයේ සහ කලාපයේ තියෙන බලවතුන් හැමදෙනාටම යට වෙලා ඉන්නේ. දැන් මේ ලෝක බලවතුන් කලාප බලවතුන් ඉස්සරහ දන ගහලා ලංකාවේ ස්වෛරීත්වය තහාණි වෙන විදිහට ලංකාවේ සම්පත් උන්නතට යන විදිහේ තීන්දු ගනිමින් ඉන්න අතරම තමයි දැන් මේ තාමත් පෙන්වන්න හදන්නේ රට රගින ආණ්ඩුවක් ය දේශ ප්‍රේමී කණ්ඩායමක් ය අනිත් පැත්තෙන් ගත්තොත් අධිරාජ්‍ය යෝධ කණ්ඩායම කියලා පෙන්වන්න හදන්නේ ඒගොල්ලෝ. නමුත් ඇත්ත අපි දකිනවා ඒක එහෙම නෙවෙයි කියලා. වත්මන් රජය යටතේ කිසි විටකත් MCC ගිවිසුම අත්සන් නොකරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන නිදහස් සංධානයේ දිස්ත්‍රික් 12ක අපේක්ෂකින් වෙනුවෙන් දිවුරුම් ප්‍රතිඥා මහා සංඝරත්නය වෙත පිළිගැන්වීමෙන් අනතුරුව මහනුවරදී මහතා මේ බව ප්‍රකාශ කළා.
ඊයේ ඔබතුමා අදහස් ප්‍රකාශ කිරීමකට කරුණු කියනවා මේ MCC ගිවිසුමේ හොඳ කාරණා තියෙනවා නම් ඒ පිළිබඳ සිතා බලන්න පුළුවන් කියලා. නෑ ඒක සම්පූර්ණ වැරදි අර්ථකථනයක්. මම මේ කියුවේ රජය පත් කරා මේ පිළිබඳ කමිටුවක්. ඒ කමිටුව දීලා තියෙනවා නිර්දේශයක්. ඒ කමිටුව වාර්තාවේ එක නිර්දේශයක් තමයි මේ ගිවිසුම කිසේවත් අස්සන් නොතැබිය යුතුයි කියන එක. ඒ වගේම දෙවෙනි නිර්දේශයක් තිබෙනවා මේ කමිටුවේ යම් මේකින් මේකට අස්සන් කරනවා නම් මෙන්න මේ 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 කියන නරක දේවල් ඔක්කොම නැති කරන්න ඕනේ කියලා. ඒක මගේ නිර්දේශයක් නෙවෙයි කමිටුවේ නිර්දේශයක්. ඒ අනුව ලබන කැබිනට් මණ්ඩලයට මම මගේ නිරීක්ෂණය වාර්තාවක් හැටියට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මම කොහෙවත් කියලා නැහැ MCC ගිවිසුමේ තියෙන මොනවා හරි අයින් කළා ඉතුරු ටික හොඳයි කරන්න කියලා. තාම ජනාධිපතිතුමා පත් වුණාට මේ රටේ තාම පාර්ලිමේන්තුවක් එතුමාට සහයෝගය දෙන පාර්ලිමේන්තුවක් පත් වෙලා නැහැ. එතුමාට සහයෝගය දෙන බලසම්පන්න පාර්ලිමේන්තුවක් පත්වීමත් සමග ජිනීවා මානව හිමිකම් කොමිසමේ ඇමරිකාව ගෙන ආපු ලංකාවට විරුද්ධ යෝජනාවට සමානුග්‍රාහකත්වයේ දැක්වීමෙන් ඉවත් වුණා වගේ මේ රටට හතුරු රටට හානි කර පහුගිය ආණ්ඩුව අටවපු හැම බිම්බෝම්බයක්ම ගලවන්න අපේ ආණ්ඩුවට පුළුවන්. ඔය කලබල කරන්න හදන්නේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව කාලේ MCC කාර්යාලය තිබ්බේ අරලීගහ මන්දිරය ඇතුලේ. ඒක ගැනවත් කටක් කරපු නැති අය තමයි දැන් මේ ඕකට අපිව කලබල කරන්න හදන්නේ. අපි වැඩේ කරනවා ඊළඟ පාර්ලිමේන්තුව ශක්තිමත්ව පිහිටුවලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයක් පිහිටුවලා. දේශීය ආර්ථිකයේ ගොඩනැගිය හැක්කේ අපනයන සීමා කිරීමෙන් නොව අපනයන වෙළඳපොළ පුළුල් කිරීමෙන් පමණක් බව සමග ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අපනයනය වැඩි කර ගැනීම හරහා අපේ වෙළඳපොළ ප්‍රසාරණය කර ගැනීම හරහා ලෝකේ විතරයි අපිට දේශීය ආර්ථිකය ගොඩනගන්න පුළුවන්. දේශීය නිෂ්පාදන වැඩපිළිවෙල රැකියා නිර්මාණය කිරීම කරන්න පුළුවන් වෙන්නේ කලාපීය සහ ගෝලීය වෙළඳපොළ ප්‍රසාරණය කිරීමෙන් පමණයි. මොකද අපේ වෙළඳපොළ ඉතාමත්ම කුඩා වෙළඳපොළක්. මිලියන් 21යි ජනතාව ජීවත් වෙන්නේ. ඒතර එක පැත්තකින් කියනවා නම් ඔව් අපිට ජාත්‍යන්තර වෙළඳාම තවදුරටත් පුළුල් කරගන්න. අනිත් පැත්තෙන් කියනවා නම් නෑ අපි ආනයනයට ඉඩ දෙන්නේ නෑ. අපි ආනයනය සීමා කරනවා. අපනයනය විතරයි අපිට කරන්න අවශ්‍ය වෙන්නේ. ඒක යථාර්ථයක් වෙන්නේ නෑ. අගමැතිතුමා කියනවා මාධ්‍යවේදීන්ට අපි නැගෙනහිර පර්යන්තය පිළිබඳව තාම තීරණයක් අරගෙන නැහැ කියලා. ඊට පස්සේ ජනාධිපතිතුමා කියනවා අපි MCC එක පිළිබඳව තාම තීරණයක් අරගෙන නැහැ. රුවන්ගේ වාර්තාව අපි කැබිනට් එකට ඉදිරිපත් කරනවා කියලා. එතකොට මේකෙන් පේන්නේ අර බාල දේශපාලන වැඩ කටයුත්තකට සම්බන්ධ වෙච්ච බව තමයි ඡන්දට කලින්. නිවැරදි දැක්මක් ඇති නායකයෙකු වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙලට තමන් සහය ලබා දෙන බව ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මුත්තයා මුරලිදරන් මහතා පවසනවා. ඒ හැටන් ප්‍රදේශයේදී සිය සොහොයුරාගේ මැතිවරණ රැස්වීමකට එක් වෙමි. ඇත්තටම මේකට කාරණේ ඇවිල්ලා අපේ ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ යා ඉදිරිමත් කළේ මට ජනාධිපති වෙන්න ඉස්සෙල්ලා තරග කරද්දී වියක් මට ඇවිල්ලා මට වැඩ කරන්න පුළුවන් කියලා මම ඒක හරි සන්තෝෂයෙන් පිළිගත්තා. ඒකට හේතුවක් තියෙනවා. එයා වැඩ කරන නායකයෙක්. එයා ඇවිල්ලා එයාට ලොකු දෙයක් මේ රට වෙනුවෙන් කරන්න පුළුවන්. මගේ අදවතින්ම එයාට ඉටු කළා. ඒකින්ද මගේ ලාබාලම් මල්ලි හරි දක්ෂයා. එයාව මං දාලා මං එයාගේ පිටිපස්සෙන් නම් වැඩ කරනවා. එතකොට එයා සන්තෝෂ වුණා. ඒ වෙනින්දා තමයි අපි අද මේ තැනට ආවේ. ඇත්තටම අපිට අවශ්‍යතාවයක් නැහැ දේශපාලනයට එන්න. සමාරක් කියන්නේ සල්ලි හදන්න, සමාරක් කියන්නේ නම හදාගන්න. ওই දේශපාලනයට අපිට දේ දෙකම අවශ්‍යතාවයක් නැහැ. මොකෝ අපිට සේවය කරන්න ඕනේ. කොයි අතින් හරි මේ මල්ලි තරඟ කරන ඉඳලා මං ඇත්තටම දේශපාලනයට කැමති නැහැ. මේ ඊමත් හිතුවේ නැහැ. අපි දේශපාලනයට මගේ සහෝදරයයි කියලා ප්‍රතිවර්ණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළවූ අදහස් කිහිපයක් වෙතයි අවධානය. සංගදායකයව නොමගෑරියා රට හරහට දැම්මක් බදිනවා කියලා. දැන් කියන එක්සත් ජාතික පක්ෂය MCC ගිවිසුම අත්සන් කරා කියලා. එයාලානේ MCC ගිවිසුම හදලා එකගතාවයන් වලට ඇවිල්ලා ඒක අත්සන් කරන්නත් ගියේ. එහෙනම් එයාලා ඒක ගැන කතා කළ යුතුව නැහැ. මේ MCC ගිවිසුම සඳහා මූලික අනුමැතිය ලබා දුන්නේ 2005 දී. ඇමරිකාව නිල වශයෙන් කියනවා MCC ගිවිසුම අත්සන් කරන්න මේ මහමැතිවරණින් පස්සේ කටයුතු කරනවා කියලා. තුනෙන් දෙක ඉලක්කයක් අපි වෙලා ඉන්න වෙන මොකක් හත් තින්ද නෙමෙයි. පෞද්ගල රජ්‍ය ගෙනාපු
දැන් දාන්නේ සමගි ජන බලවේගී ටෙලිෆෝන් එකකින් තරඟ කරන අයව නායකු ටික අල්ල එක්කෙනෙක්ගෙන ඇතුළට දානවා අපිට බයට කොරෝනා ව්‍යවසනයේදී ජනතාව ඉතා නිවැරදිව ජනාධිපතිතුම බලාගත්ත නිසා ජනතාවගේ විශ්වාසය දැඩිසේ ගොඩනගලා තිනවා එක්සත් ජාතික පක්ෂ නිත්‍ය පාක්ෂිකව වැඩි ප්‍රමාණයක් පොහොට්ටුවට මේ පාර ඡන්දෙ ගහනවා මෙන්න දැන් ලැබුණු තවත් පුවතක් හෝමාගම ප්‍රදේශයෙන් මේ වන විට ගිනියවි සහ පතුරුම් එමෙන්ම බෝම්බ ඇතුළු අවියාවිද සොයා ගැනීම රසක් පිළිබඳ තොරතුරු වාර්තාවනයි අතරතුර අපට අද පස්වරු වන විට මේ වන විට තොරතුරු වාර්තාවන්නේ තවත් T56 ගිනි අවියක් හෝමාගම හබරකඩ මුල්ලේගම ප්‍රදේශයෙන් සොයාගෙන ඇති බවයි හෝමාගම හබරකඩ මුල්ලේගම ප්‍රදේශයෙන් තවත් T56 වර්ගයේ ගිනි අවියක් සොයාගෙන ඇති බව ආරක්ෂක අංශය තහවුරු කරනවා ඒ අනුව හෝමාගම ප්‍රදේශයේ සිදු කරන මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් පවතින බවත් ගිනි අවි සහ යුද උපකරණ සොයා එම මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත් එමෙන්ම අපරාධකරුවන් සොයා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත් විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය පවසනවා එම පොතත් සමගින් අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයේ නිමවට පත්නවා යලි හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන් හමු වෙමු ඔබට සුබම සුබ රාත්‍රියක්Video ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.